ඔබ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මම පව් කරගත්තු නිසායි මේ පෙරේත ලෝකෙට එන්න සිද්ධ වුනේ. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවේ? මං ඒ කාලේ හරි නපුරුයි. පරුස වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි කෛරාටිකයි මං ඒ නපුරු වචන කතා කළා තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ. ඔව්. ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟේම පස්තැවිරිලා තියෙන්නේ මොන කර්මයක් නිසාද? ඔබ හොඳට හිස සෝදලා වතුර නාලා හිටියා. ලස්සනට ඇඳගෙනත් හිටියා. එතකොට මං කළෙත් ඔබටත් වඩා ලස්සනට තව තව අලංකාර වෙච්ච එකයි. එතකොට මං බලාගෙන හිටියා ඔබ ස්වාමියාත් එක්ක කතා බස් කළා. එතකොට මන් තුල ඇති වුණේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්. මට ක්‍රෝධය ඇති වුණා. මං පස් අවුරක් අරගෙන ආවා. ඒ පස් වලින් ඔබට දමල ගැව්වා. අන්නේ කර්මයේ විපාකයෙන් තමයි පස්තැවරුණු ශරීරයක් ලැබුණේ. ඔව්. ඔය කියන හැම දෙයක්ම මන් දන්නවා. ඔබ ඒ කාලේ පස් වලින් දමලා ගැහුවා තමයි. මන් දැන් ආන්නේ වෙනින්දයක්. ඔය මුළු ඇඟම කසකසා ඉන්නේ මොන කර්මයක් නිසාද? අපි දෙන්නම බෙහෙත් සොයන්ට වනාන්තරයට ගියානේ. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මං අරගෙන ආවේ කාඹිලිය ගෙඩි. ඒත් ඔබ දැනගෙන හිටියේ නැහැ. මං ඔබ නිදාගන්න ඇඳේ ඒ කාඹිලිය ගෙඩි විසිරෝල දැම්මා. අන්නේ කර්ම විපාකෙන් තමයි මම මේ කහ කහ ඉන්නේ. ඔව්. ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලේ කාඹිලිය විසිරෝල දැම්මා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔබ ඔය නිර්වස්ත්‍රයෙන් ඉන්නේ මොන කර්මයක් නිසාද? දවසක් යාළු ඔක්කොම එකතු වුණා. නෑදෑයොත් එකතු වෙනවා. ඒකට මගේ ස්වාමියාත් එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. මට ආරාධනා ලැබුණේ නැහැ. මං ඔබේ වස්ත්‍රයක් හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. අන්නේ කර්ම විපාකයෙන් තමයි මං නිර්වස්ත්‍රයෙන් ඉන්නේ. ඔව්. ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ මගේ වස්ත්‍රයක් හොරකම් කළා තමයි. මං දැන් අහන්නේ වෙනින්දයක්. ඔය තරම් අසූචි ගඳ ගහන්නේ මොන කර්මයක් නිසාද? ඔබ සතුව තිබුණා සුවඳ වර්ග, මල් මාලාව, වටිනා සුවඳ විලවුන්. මං වැසිකිලි වලක දැම්මා. ඒක මගේ අතින් සිදුණු පවක්. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මම මේ තරම් අසූචි ගඳ ගහන්නේ. ඔව්. ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලේ ඔය වගේ පව් කළා තමයි. මං දැන් ආන්නේ වෙනින්දයක්. ඔබ ඔය තරම් දුකටපත් වෙලා ඉන්නේ මොන කර්මයක් නිසාද? ඒ ගෙදර තිබුණු ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දම් පින්කම් කරන්ට වස්තුව තිබෙtti පවා තමන්ට පීඩ පිණිස මම පින්කම් කළේ නැහැ. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මම මෙච්චර දුකටපත් වුනේ. ඒ කාලේ ඔබ මට මෙහෙම කිව්වා. නුඹනම් කරන්නෙම පවුමයි. පව් කරලා නම් සුගතිය උපත ලේසියෙන් ලබන්න බෑ කියලා. ඔබ මාව සැලකුවේ තනිකරම විරුද්ධකාරියක් හැටියටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් ඉතින් පේනව නේද පව්වල විපාක කොයි වගේද කියලා. ඔබේ ගෙදර හිටපු දාසියන් ඔබ පැලඳූ ආභරණ දැන් ඉතින් පරිහරණය කරන්නේ වෙන උදවියනේ. සැප සම්පත් කියලා කියන්නේ සදාකාලික දේවල් නොවේ. දැන් භූත නම්මෝ මගේ පුතාගේ තාත්තා කඩපිල්ලේ ඉඳලා එනවා. එතකොට මං ඔබට මොනවහරි දෙන්නම්. එතකම් මෙතනින් යන්න ඕන නැහැ. අනේ මං නිස්වස්ත්‍රෙන් ඉන්නේ. මං විරූපයි. කටු ටික විතරයි තියෙන්නේ. නහරවැල් පෑදිලා. ස්ත්‍රීන්ට මේක ලැජ්ජාවට කරුණා. භූතගේ තාත්තට මාව පෙනෙන්න එපා. එහෙමනම් මං මොනවද ඔබට දෙන්නේ?
මං යමක් ඔබට දීලා ඔබ සියලු සම්පත් ලබාගෙන සූපත් වෙනවා නම් මම මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? භික්ෂු සංඝයාගෙන් සංඝයා හැටිට භික්ෂුන් වහන්සේලා හතර නමකුයි ඒ වගේම පෞද්ගලික වශයෙන් උත් භික්ෂුන් වහන්සේලා හතර නමකුයි කියන භික්ෂුන් අට නමකට දානේ වළඳවන්න. ඒ පින්න මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැප සම්පත් වලින් සමෘද්ධිමත් වේවි. ඇය හොඳයි කියලා පිළිතුරු දුන්නා. භික්ෂුන් වහන්සේලා අට නමකට දන් වැළඳෙව්වා. සිවුරු පිරිකර පූජා කරගත්තා. ඒ පින්න ඇයට අනුමෝදන් කළා. ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පෑන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සම බිරිඳක්ව සිටි තිස්සා වෙත එළඹුණා. පින්වත් දෙවදුව, ඔබේ සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවකම බබළුවන ඖෂධී තාරකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලී බැබලී ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරෙන් වීදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසායි මේ ප්‍රේත ලෝකෙට එන්ට සිද්ධ වුනේ. ඔබ දීපු දාන නිසා මට දැන් කිසි බයක් නැහැ. මං සතුටින් ඉන්නේ. නංගී, ඔයාලා හැමෝම නෑදෑයනු සමග බොහෝ කලක් ජීවත් වෙත්වා. තුන්වෙනි මත්තා ප්‍රේත වස්තුවයි.